सिंहल गणित पारिसरयल अवसान करमे अड़पाड़ना सिंहल परिसरय गणिते सह देमल सिंहल पोते असाली දවල් පොතක් කියනවනේ අසාල වීම ලියන්නේ ඒ නිසා අපි මේ පොතේ ලියමු දිනේ ලියන්නේ නැහෙනා අදත් දෙන්නේ වාක්‍ය තුනක් තමයි අදත් දෙන්නේ හරි එහෙනම් වාක්‍ය තුනක් ලියන්න ලෑස්ති වෙමු අපි දිනේ ලියලා ලියන්න කලින් මම පෙන්නන්නම් අද මොනවද අපි අසාලෙවිම ලියන වාක්‍ය කියලා. හරිද? ලියන්න කලින් මම ඔයාලට පෙන්නන්නම්. මේ එතකොට වාන ලේසිනේ නේද? ලකුණු 3න් 3ම ගන්න. ඔන්න ලකුණු 3න් 3ම ගන්න මම ඔයාලට උදව් කරනවා. තේරුණාද? අමාරුම ඒවා දුන්නත් ඒවා මම ඔයාලට දැන් කලින්ම දෙනවා. ලියන්න කලින් वाक्य බලාගන්න දෙනවා ඊට පස්සේ අපි ලියමු මොකද හැබැයි බලාගෙන ලියන්න එපා මේක හරියටම ඇත්තටම අපි වැඩේ කරමු මේක හොඳයි එහෙනම් මෙන්න මම වාක්‍ය ටික පෙන්නන්නම් මම ලියන්න තියෙන පේනවද धैर्यवत्न कौशल्या मगे यहालुवे नौकाव वरायत आवा अपे गामे වෛද්‍යරයලෝ හදයන් සිටින මයිකේ කරන් ශරීරය පුරාම දැවැය වැඩ කරන්නේ කෂලිය මගේ ආවේ නෞකා වාරය දාව අපේ ගමේ යවන සමාජිනේ කිනා වෛද්‍යරයලෝ හරට යනවා සියලු දෙනා මයිකේ කරන්නේ අහගෙන ඉන්න මොදේ සමහර විට මම දෙන්න පුළුවන් වෛද්‍යවරයා රෝහලට යනවා කියන්නේ නේද? ශෛලමය ප්‍රතිමාවක් ඇත. උතලින් තුනයි දෙන්නේ. තුනයි දෙන්නේ. හරි. ඩක්කල් බලන්න තවිනාඩිය බලන්න කොම්බුව. අහා ගයන කිත්ත තියෙනවා. කොම්බු දෙක තියෙනවා. හරි.
வைத்தியவரையா ரோஹலட்ட அணுவா தேவனியக்க தேவனியக்க நௌகாவ வராயட்ட ஆவா நௌகாவ வராயட்ட ஆவா எக்கதன் தியானம் නෞකාව වරායට ආවා දෙවනි එක නෞකාව පළවෙනි එක වෛද්‍යවරයා රෝහලට ආවා දෙක නෞකාව වරායට දෙවෙනි එක නෞකාව වරායට ආවා පළවෙනි එක වෛද්‍යවරයා රෝහලට යනවා දෙවෙනි එක නෞකාව වරායට ආවා නෞකාව වරායට ආවා තුන්වෙනි වචන වාක්‍ය ශෛලමය ප්‍රතිමාවක් ඇත ශෛලමය ප්‍රතිමාවක් ඇත ශෛලමය ප්‍රතිමාවක් ඇත
ශෛලමය ප්‍රතිමාවක් ඇත. ශෛලමය ප්‍රතිමාවක් ඇත. අද සර්ලැප් ඇතර ටිකක් වාසි වහිනවා වාට් ශබ්ද වැඩි ඇති නේද කමක් නැහැ අපි කරගෙන යමු අදත් පුතේ අම්මලාට කියන්න මේ අපි විනාඩි 40ක් ඉවරුණාට පස්සේ නැවත ලින්ක් එක දානවා හොඳේ ඒක නිසා පන්තිය නතර වුණ ගමන් ආයිමත් එන්න ඕන හොඳද ඒක කියලා තියන්න आर ये ना पे लिए मुद मैंने मेरे बालान को ते ओ माम में क्या ना दिका बालान हो याला मैंने मेरे का दिए नॉन नेवती में ती तक क्या ला दिन क्या ला बालान वाक्य अवसाने ते ये वाक्य में वाचन आतरे पारातरे ये सुलंगीले प्रमाणे ये दिन क्या ला बालान सुलंगीले प्रमाणे ये दिन क्या ला बालान वाचन आतरे पारातरे ये ඊට වඩා අඩු වෙන්නත් බෑ වැඩි වෙන්නත් බෑ මොකද සුලගින්නේ ප්‍රමාණයට වඩා වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ අද්ද කරන්න කවුද ඕ ඒ වගේම බලන්න ආරෝහණ අකුරු දැන් ඔයාලා දන්නවනේ උඩ රූලේ ගෑවෙන්න ඕනනේ අවරෝහණ අකුරු රූලෙන් පහලට යන්න ඕන නේද මධ්‍යක්ෂර රූලේ මැද ලියලා තියෙන්න ඕන. ඒව හරියටම බලන්න. අකුරු එකට එක ගෑවිලාද කියලා බලන්න පුතේ. ගෑවිලා නම් වැරදි. අකුරු එකට එක ගෑවිලා නම් වචනවල තියෙන අකුරු ගෑවිලා තියෙනවා නම් ඇලිලා තියෙනවා නම් වැරදි. හොඳේ? ඒව මකලා හදන්න තක්කාර සර් බෝඩ් එකේ ලියන්න කලින් කරන්න ඕනේ ටික. හරියනවා ඔන්න ලියනවා පළවෙනි එක බලන්න හරිද කියලා හරිනම් හරියක් දාගන්න හොඳද වැරදුනොත් මකල හදන්න වැරදි තැන මකල හදන්න හරි හොඳයි වෛද්‍යවරයා රෝහලට යනවා වෛද්‍යවරයා කොම්බු දෙක ආයි ශබ්දේ ඉන්නේ මේ පුතේ ඔව් වයි आई शब्द सहित वचन वैद्यवरया वैद्यवरया सुनगिले प्रमाण दुरास्कर इलग वचने लिए रोहलट රෝහලට යනවා නැවතීමේ තිත නේද නැවතීමේ තිත හරි දෙවනි එක නෞකාව වරායට ආවා නෞ ඖෂබ්දය සහිත වචනය ඖෂබ්දේදී කොම්බුවයි गायनो कित्ताय नेद औषधे पोंबुआय गायनो कित्ताय गेदर वेड वलेट मम मेके एवले अति नाउ काव नाउ काव वरायत නෞකාව වරායට ආවා හරි නෞකාව වරායට ආවා right අපි යනවා ඊළඟ නේද ඊළඟ වචන වාක්‍ය
ඊළඟ වාක්‍ය මම දුන්නේ ශෛලමය ප්‍රතිමාවක් ඇත ශෛ අයි ශබ්දය සහිත වචනය ශෛලමය කෝපු දෙකයි තාලුජ ශායන්න ශෛල ම ය ශෛලමය ඔන්න මොමයි කියන්නේ ශෛලමය ශෛලමය ප්‍රතිමාවක් शैलमय प्रतिमा ඇත ශෛලමය ප්‍රතිමාවක් ඇත හොඳයි හොඳට බලන්න ඔයාලා වැරදි තියෙනවා නම් හදාගනිමු අපි වැරදි තියෙනවා නම් හදාගන්න හරි පුතේ ලකුණු දාන්න එහෙනම් තුනෙන් කීයද කියලා दिने लिया
මේ බලන්න මේ ඡේදයක් තියෙනවා මලීගේ ඡේදය මලී ගැන තමයි මේ ඡේදයේ තියෙන්නේ ආ ඔන්න සර් කියවනවා ඔයාලා අහගෙන ඉන්න මලී පුංචි ගැහණු ළමයේ මලීගේ ගෙදර තිබුණේ මුමුදු වෙරළට ආසන්නයේ හැමදාම මලී අම්මත් එක්ක මුමුදු වෙරළට ගිහින් සෙල්ලම් කරනවා මලී මූණ සෝදලා මල් මල් ගවුමක් ඇඳලා පබළු මාලයක් දාගත්තා ඒ මාලේ පබළු මෑට වගේ කොණ්ඩේ මැදින් බෙදලා ලස්සනට පීරුවා මලී මිදුලට ආවා මලී අම්මත් එක්ක මුහුදු වෙරළට ගියා අර බලන්න අම්මේ ඈත මුහුදේ ලොකු මාළු දෙන්නෙක් ඒ මෝරු දෙන්නෙක් දුවේ ඒ මාළු වෙරළට එන්නේ බොහොම කලාතුරකින් අම්මා කිව්වා මලී සවස් වෙනතුරුම වැලි සෙල්ලම් කළා අඳුර වැටිගෙන ආවා වෙරළ පුරාම මෙරු ඉගිලෙනවා අම්මේ මේ බලන්න චූටි කුරුල්ලෝ වගේ අපේ ඇඟිත් වහනවා ඔය කුරුල්ලෝ නෙවෙයි දුවේ මෙරු දුව ඔයා දන්නවද මේ මෙරු රංචුව එන්නේ මොකද කියලා නෑ අම්මේ මුමුදු යන දීවරයන්ට මාළු ගොඩක් හම්බ වුණාමලු මෙරු පියාඹන්නේ දැන් රෑබෝ වුණා අපි ගෙදර යමු අම්මා කිව්වා ගෙදර යනකොට මී කිරිත් අරගෙන ගියා මලි රෑට කෑම කාලා මී කිරිත් කෑවා අම්මාටයි තාත්තාටයි වැඳලා නිදාගත්තා ඔන්න මලීගේ කතන්දර මේ ඔයාලත් කියවන්න එක වතාවක් හැබැයි මයික් එක ඔන් කරන් කියවන්න එපා මයික් ඕෆ් කරගෙන තනියම කියවන්න හැබැයි සද්දෙන් කියවන්න ඕනේ හරි මම පොඩි වෙලාවක් දෙන්නම් කියවන්න මං කරන්න ඕනේ මේක මම ඔයාලට කොහොමද එවනව හොඳද මේ එවන්න කලින් අපි මේ හරි අහන් ඉන්නකො මේ කතා කරන්නේ අහන් ඉන්නවද මේක මේ ඡේද කොටස මම සර් එවනව ඔයාලට මේකේ වැඩ ටිකක් තියෙනවා නේ ඊට කලින් බලමු අපි මේකේ මොනවද කරන්න තියෙන වැඩ. සර් මේකේ සතර පොත තියෙනවා. ඔව් සතර පොත තියෙනවා.
හරි ආන් ඉන්නකො මේ මේක ඔයාලට පේනවද ඉරියඳපු වචන තියෙනවනේ පේනවද කියන්නේ මම ඔන්න ආයි පෙන්නන්නම් ආයිවත් පෙන්නන්නම් නේද හරි ඉරියඳපු වචන තියෙනවා පුතේ ඉරියඳපු වචන ආ මේ බන් මාලි නේ මුහුදු නේද මූණ මාලයා මෑට මැදින් ඒ ඉරියඳපු වචන ටික කියවන්න ඕන මිදුලට මෝරු මෙරු මේ මොකද මෑට ඔව් මෑට මැදින් මිදුලට නේද මෑට හරි ඒකත් කිව්ව මිදුලට මීපිරි ඔය තියෙන්නේ මොකද හරි හොඳයි දැන් ඔයාලට පේනවද මේ ශබ්ද ටික මීපිරි අද දැන් අහගෙන ඉන්නකො මේ අපි ඉගෙන ගනිපු ශබ්ද ටිකනේ තියෙන්නේ ම අ ශබ්දය තියෙනවනේ මලි කියනකොට ම ම නේද උ ශබ්දය තියෙනවනේ මු මු යන්නේ මුහුදු උ ශබ්දේ සහිත වචනයක් උ ශබ්දයෙන් පටන් ගන්නා වචනයක් තමයි මුහුදු මූණ මූණ කිව්වහම උ ශබ්දයෙන් පටන් ගන්නා වචනයක් මාලයක් මා ආ ශබ්දයෙන් පටන් ගන්නා වචනයක් මා මයන්නට ආ ශබ්දය එකතු වෙලානේ මෑට ඈ ශබ්දය මැදි මැ ඈ ශබ්දය මිදු මි ඉ ශබ්දය නේද මෝරු ඕ ශබ්දය මෙරු එක් ශබ්දය නේ මේ ඒ ශබ්දය මොකද ඕ ශබ්දය නේද මී කිරි ඊ ශබ්දය හොඳයි දැන් ඔන්න ඔයාලට තේරෙනවා ඒකේ මොකක්ද තිබුණේ කියලා මොකද්ද තිබුණේ ශබ්ද ටික තමයි තිබුණේ නේද අපි මෙතෙක් කල් ඉගෙන ගනිපු අ ආ ඈ ඈ ඉ ඊ කියන ශබ්ද ටික මයන්නට එකතු වෙලා තමයි මේ තිබුණේ හරි දැන් ඉතින් ඔයාලා අපි ලියමු මේ ඔයාලා මේ ශබ්ද ටික දන්නවනේ හරි මම ශබ්ද ටික බෝඩ් එකේ ලියන්නම් මෙන්න මෙහෙම ඔයාලා ලියා ගන්න මාත් එක්කම හොඳේ මේ ඔය පුතේ ඡේදය අලවන්න ඉඩ තියන්න අවශ්‍ය නැහැ හොඳද ඡේදය අලවන්න ඉඩ තියන්න ඕනේ නැහැ මම මේ ඡේදය ඔයාලට එවන්න එව්වට පස්සේ අලවන්න හොඳේ හරි මෙහෙම මෙහෙම පහලට ලියා ගන්න හොඳද පහලට ලියා ගන්න මා මා මාමා මෑමේ රූලක් කර රූලක් ලියන්න රූලක් කර රූලක් මාමා මෑමේ මිමි මි ඊ අවුද මයික් එක ඔන් කරගෙන ඉන්නේ එනෝකි मामा मैमे मिमी मू और यहाँ पे तो लिया ना मार्ग इधर मंदिर सा मैं पैसे लिया था वहाँ मू 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 मैमे मै मै अरे शब्द टीके एक तो ना हम ए विद्या नेद मायान्नट शब्द टीके एक तो ना हम ए विद्या मुमु मे मे मो मो होता है मायान्नट शब्द टीके एक तो ना हमने
දැන් අපි ඡේදයෙන් බලමු මේ ශබ්ද වලින් පටන් ගන්න වචනයක් තියෙනවද කියලා. මයන්නේ පටන් ගන්න වචනයක් තිබුණනේ නේ. හරි. එහෙනම් අපි එතන එක ලියමු. මාලි මොකද? ඔව් මොකද කියන එක මයන්නේ පටන් ගන්න වචනයක්. එහෙනම් මෙන්න මෙතෙන්ට ගැලපෙන්න. මොකද? මේ ඔව් මේ කියන එක තිබුණා. මෙන්න මෙතෙන්ට ගැලපෙන්න නේ. මේ තාම මතක් කරලා කියන ඉරියව්ව වචන වචන ඡේදයෙන් සොයා ලියම් ඔන්න ඡේදයෙන් සොයලා ලියන්න මම ඡේදය දැන් ඔයාලට පෙන්නන්න හරි ගොඩක් වෙලා දෙන්නේ නැහැ විනාඩි 3යි දෙන්නේ විනාඩි 3යි දෙන්නේ විනාඩි 3ක් දෙන්නෙත් නැහැ 2යි දෙන්නේ ඕක ලියලා ඉවර වෙනකොටම අපේ සිංහල පාඩම ඉවර වෙනවා ඒ වගේම මේ කාලයක් ඉවර වෙනවා නේද ආයිම සර් ලින්ක් එක දානවා හරි මේක ඉවර වුණ ගමන්ම ලින්ක් එක දානවා ගණිතය පරිසරයේ පාඩමට එන්න ඕනේ මේ දැන් හරි ඉක්මනටම එන්න ඕනේ නැවතුන ගමන් ටක් දාලා WhatsApp එකට සර් පණිවිඩය දාන්න ලින්ක් එක දාන්න මට හොයන්න ගොඩක් වෙලා දෙන්න ටට්ටක් ගාලා හොයන්න කතා කර කර ඉන්න වෙලා නැහැ Sir, you're right.